නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රටේ රාජ්‍යාන්ත්‍රණ දිහා බැලුවත් ලක්ෂ 15ක රාජ්‍යාන්ත්‍රණයක්, විශ්‍රාමිකයන් ලක්ෂ 5 මාර්ග නඩත්තුවක් කරන රාජ්‍යයක, ඒ ලක්ෂ 15ක තිබුණු ඔබම කොයිතරම් වාර්තා ලියන්නේ නැද්ද පාර්ලිමේන්තු වටරවුමේ, එහෙම නැත්නම් ලිප්ටන් වටරවුමේ, එහෙම නැත්නම් ගෝල් ෆේස් පිටිනිය ළඟ අපි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දීලා තිබුණා. මේ රටේ සෑම වෘත්තියකම වෘත්තියේදී මහා අරගලවල නිරත වුණා ප්‍රශ්න ගණනාවක් විසඳා ගැනීම සඳහා සියලු සංගම්, උදාහරණයක් විදිහට ගත්තොත් ආර්ථික සංවර්ධනකාරී සංගම් විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා, ඒ අය විශාල ඉල්ලීම් තිබුණා. ග්‍රාමීණකාරී සංගම් ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තු වටරවුමේ ඔවුන් නිදහසේ සැරිසරන්න පටන් ගත්තා. කරුණු කාරණා කිව්වා, නොයෙක් කාරණා ඉදිරිපත් කළා. ඊළඟ මේ රටේ තාක්ෂණවේදීන් සියලු දෙනා මේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ දෙවෙන අඩුපාඩු කාරණා පැහැදිලි කරා. ඊළඟ මේ රටේ ඉංජිනේරු වෘත්තියේ ඉන්න අය, ඊළඟ මේ රටේ වෛද්‍ය වෘත්තියේ ඉන්න අය, මේ සියලු සංගම්, උදාහරණයක් ඇරෙන ලංකාවේ පරිපාලන සේවා සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඉදිරිපිට දිගටම සටන් පාඩ කිව්වා, නොයෙක් ඉල්ලීම් කරා. මේ ඉල්ලීම් සියල්ලම කළේ 2015 ජනවාරි 8 වෙනිදා පාලන බලයට පත් වූ රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගේම වැටවු රුපියල් 10,000කින් වැඩි කරපු අවස්ථාවක්. ඇත්ත වශයෙන් සෑම රාජ්‍ය සේවකයෙක්ම තමන්ගේ 2014 දෙසැම්බර් මාසයේ පේ ෂීට් එක අරගෙන බලන්න ඕන ගලපලා 2019 දෙසැම්බර් මාසේ තමන්ගේ වැටුප් ලේඛනයේ සමග සසඳලා බැලුවාම තේරෙනවා මොන තරම් වැටුප් වැඩි කිරීමක් සිදු කරලා තියෙනවාද කියලා. එතකොට රාජ්‍ය ආන්ත්‍රණයේ අඩුම වැටුප ලබන කාර්යාල කාර්ය සේවකයාගේ රුපියල් 13,000 සිට වැටුප රුපියල් 28,000 දක්වා ගමන් කරා ඔවුන්ගේ වැටුප. සාමාන්‍ය මේ වෛද්‍යවරයෙක්ගේ වැටුප රුපියල් 40,000 රුපියල් 80,000 දක්වා ගමන් කරා. විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ වැටුප රුපියල් 140,000 ඉඳලා රුපියල් 250,000 විතර දක්වා සුවිශේෂ ශ්‍රේණියේ වැටුප් වැඩි කිරීමකට අපේ රජය ක්‍රියා කළා. එතකොට අද එහි වෙනත් ක්‍රියාවලියක් සිදුවීම පවතිනවා. අද අතිකාල දීමනා සියල්ලක් කපා හැරලා තිබෙනවා. අද ඔවුන්ගේ වෙනත් දීමනා රුපියල් 15,000 දීමනාව කපා හැරලා තිබෙනවා. අනිත් නිවාඩු දෙන ගෙවීම් කපා හැරලා තිබෙනවා. එතකොට රාජ්‍ය ආන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය සඳහා 8/4 පසුවත් වැඩ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මර්ධනයකට ඉබේම ආර්ථිකය හරහා සිදුවෙලා තිබෙනවා. Breaking.lk